ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් පෝෂණීය උදෑසන ආහාරයක් අද මම උයන්නේ යනවා බලන්නකෝ මුං ඇට වලින් හදන ක්‍රිස්පි තෝසේ එකක් මේක ඉන්දියානුවන්ගේ ජනප්‍රිය උදෑසන ආහාරයක් සමහර අයට මේ තෝසේක ක්‍රිස්පියට ගන්න එක ටිකක් අමාරුයි ඒ වුණාට මං අද ඔයාලට ටිප්ස් එක කොහොමද මේක ක්‍රිස්පියට හදාගන්නේ කියලා දෙනවා මේ ගුණදායක ක්‍රිස්පි මුංගට තෝසේක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න ඒ වගේමයි මේ රසවත් ක්‍රිස්පි තෝසේක ගැන ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා මං අරගන්නවා මුං ඇට මෙෂරින් කප් එකක් ග්‍රෑම් 325ක් දැන් මුං ඇට එක හොඳට හෝදලා පෙඟෙන්න තියෙනවා සමහර අය මුං ඇට වගාවේදී වේලන්නේ බිම දාලා එහෙම වුණොත් ගල් තියෙන්න පුළුවන් කෝකටත් ඔයා ගල් තියනවා කියලා හිතෙනවනම් ගරලා අරගන්න දැන් මුං ඇටවල ප්‍රමාණය වගේ දෙකුණයක් වතුර දාලා පෙඟෙන්න තියෙනවා ලෝකේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න මේ තියෙන අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා දැන් මේ පැය 6කට පස්සේ එක එකන මේ මුං ඇට එක පෙඟෙන එක එක වෙලාවල් තියෙනවා මම තියන්නේ පැය 6යි උදේ පාන්දර 6ට විතර හදනවන රෑ 10ට 11ට වගේ පෙඟෙන්න තියන්න හොඳ ගානට පෙඟිලා තිනව මම මේකේ පුත්තත් එකයි අඹරන්න ගන්නෙ අඟල් එකමාරක වගේ ඉඟුරු කෑලක් හොඳට සුද්ධ කරලා කෑලි කපලා අවුමිටිස් කරල් පහකුත් මේ වගේ දාගෙන ඉස්සෙල්ලම අඹර ගන්නවා ඉඟුරු කෑලි නැති වෙනකන් හොඳට අඹර ගන්න ඊළඟට හිල් හැන්දකින් මුං ඇට ටික මේ වගේ පෙරලා අරගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා වතුර නැතුව දාගෙන මේ විදියට අඹර ගන්නවා. ඔයාට තියෙන්නේ පොඩි බ්ලෙන්ඩර් කප් එකක් නම් චුට්ට චුට්ට දාලා අඹර ගන්න. මෙන්න මේ ගානට පිටි වෙන්න අඹරුනොත් ඇති හොඳටම පිටි කරන්න එපා. දැන් මේ ටික පැත්තකින් තියාගෙන ආයෙත් මුං ඇට ටික කප් එකට දාලා අඹර ගන්නවා. ඒ වගේමයි මුං ඇට එහෙම්ෙන් තියෙනවද කියලා බලන්න නැත්නම් අපි තෝසේක හදනකොට තැන් තැන් වලින් මුං ඇට ඉතුරු වෙයි ඊළඟට කඩෙන් ගෙනාපු සුදු කැකුළු හාල් පිටි වලින් මේ සැඳි තුනක් මේ විදිහට එකතු කරනවා මේවා තෙත හාල් පිටි නෙමෙයි වැදපු හාල් පිටිත් නෙමෙයි අමු හාල් පිටි දැන් ජක් එකයි කප් එකයි මුං ඇට පොඟවපු වතුරේකින්ම හොදලා මුං ඇට ඒකට දාගන්නවා මුංගෙට පේස්ට් එකයි හාල් පිටි ටිකයි දෙක මේකට එකතු වෙනකන් හොඳට කලවම් කරන්න. දැන් හරි දෙක මේකට හොඳට කලවම් වුණා. ඊළඟට උකු ගතිය ටිකක් වැඩි නිසා තව වතුර මේසෙහිදී දෙකක් විතර එකතු කරනවා. වතුර ගොඩක් දාගන්න එපා. හුඟක් තියාරුත් නැති හුඟක් උකුත් නැති බැට එකක් තමයි අපිට උනේ. තව වතුර මේසෙහෙන්දක් විතර දාලා මෙන්න මේ වැක්කිරෙන ගානට හදා ගන්නවා. දැන් ලුණු කුඩු තේ හැන්දක් දාලා කලවම් කරනවා. දැන් අපිට වතුර එකක් ඕනේ. ඒ වගේමයි මේ වගේ සර්වියට් එකකුත් ඕනේ. දැන් අපි pan එක ලිපේ තියලා ලිප ටිකක් on කරලා රත් වුණාට පස්සේ තෙල් චුට්ටක් දාලා paper සර්වියට් එකකින් එහෙම නැත්නම් පොඩි රෙදි කෑල්ලකින් හරි pan එකේ හැමතැනම තෙල් ටික ගා ගන්නවා. දැන් pan එක ගොඩාක් රත් වෙලා නැහැ යන්තම් රත් වෙලායි තියෙන්නේ. දැන් ලිප ඔෆ් කරලා බැට එක වක් කරන්න යන්නේ. ඔන්න මේ තෝසේක හදන පළවෙනි නිවැරදි පියවර. ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට හැන්දින් අරගෙන pan එකේ මැදට වක් කරනවා. ඊට පස්සේ මැදට හැන්ද තියලා හිමී හිට මෙන්න මේ විදිහට රවුමට රවුමට කරකෝගෙන කරකෝගෙන යනවා. බොහොම හිමින් පරිස්සමට මේ වගේ කරකෝගෙන කරකෝගෙන යන්න. ඉතාම වැදගත්ය අඩිය පැතලි හැන්දක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ.
මැද පිටි ගොඩක් තියෙන්නේ නැති වෙන්න මේ විදියට හොඳටම පැතිල වෙන විදියට කරකවගෙන යන්න. දෝසෙරවම කරකවගෙන ඉවරයි දැන් ලිපෝන් කරනවා. දැන් කරන්න තියෙන්නේ වටේට ගැට්ටක් වගේ තියෙන ටික පැතලි හැන්දකින් මේ විදියට පැතලි කරනවා. දැන් මම තල තෙල් ටිකක් වටේට මේ වගේ දාගන්නවා. ඊළඟට තෙල් නැතුවත් තව තෝසෙ එකක් හදලා පෙන්නන්නම්. ඉතුරු තෙල් ටික මැදට මේ වගේ දාගන්නවා. දැන් ගින්දර මීඩියම් හීට් එකට අරගෙන මේ විදියටම දුමුරු පාට පැල්ලම් එනකම් ඔහොමම තියන්න. දැන් දැක්ක නේද මේ වගේ දුමුරු පාට ආවට පස්සේ හෙමීහිට පැතලි හැන්දක් යටින් දාලා අනිත් පැත්ත හරව ගන්නවා. ඉන්දියානුවන්න හුඟක් වෙලාවට මේක අනිත් පැත්ත හරවන්නේ මේ විදියටම රෝල් කරලා අරගන්නවා. දැන් අපේ ක්‍රිස්පි තෝසෙක අනිත් පැත්ත හරවලා එකපාරටම එක රවුමක් ඔතනවා. දැන් අපේ තෝසෙක හැදලා ඉවරයි. දැන් ඒක රවුමට ඇතිලයි තියෙන්නේ. දැන් මේක ආයේ දිගෑරෙන්නේ නැහැ. ওই විදියටම තියෙනවා. කනවන මේ වෙලාවේ රස්නෙ පිටින් කන්න ඕනේ. දෙවෙනි තෝසෙක හදන්න කලින් දැනගන්න ඕනේ විශේෂ වැදගත් දෙයක් තියෙනවා. පළවෙනි එක බා ගන්නකොටම ලිපෝ ඔෆ් කරන්න ඕනේ. දැන් අපි පෑන් එක ගොඩාක් රත් වෙලායි තියෙන්නේ. මම අර වතුර එකක් තියාගන්න කිව්වේ වතුරකින් පෑන් එකට වතුර මේස ඇඳි දෙක තුනක් දාලා ලොකු රෙදි කෑල්ලකින් අපේ පෑන් එක පිහිට ගන්නවා. එතකොට රත් වෙලා තියෙන පෑන් එකේ රසනේ හොඳටම අඩුවෙලා ගානකට එනවා. දැන් පෑන් එකට තෙල් චුට්ටක් දාලා පේපර් සර්විට් එකකින් හරි රෙදි කෑල්ලකින් හරි තෙල් ටික හැම තැනටම යන විදියට ගා ගන්නවා. ඊළඟට කලින් වගේම බැටේකින් හැන්දක් අරගෙන පෑන් එකේ මැදට වක් කර ගන්නවා. බැටේක ගන්න ගන්න ගානේ කලවම් කර කර අරගන්න. වීඩියෝ එක ෆාස්ට් දාලායි තියෙන්නේ. කලින් පෙන්වුවා වගේ හිමී හිට රවුම මේ වගේ කරකවල තෝසෙක හදා ගන්න. දැන් ගින්දර මීඩියම් හීට් එකට අරගන්නවා. ඊළඟට කලින් වගේම ධාරේ තියෙන ගැට්ට වගේ කොටස මේ වගේ හැන්දෙන් පැදලි කරන්න. කලින් තෝසයකට නම් මම තෙල් ටිකක් වටේට වැක්කිරුවා. මේකට කොහොමදවත් තෙල් වැක්කිරුවේ නැහැ. විනාඩි 3ක් විතර යනකොට මේ වගේ දුමුරු පාට එනවා. එතකොට මං අනිත් පැත්ත දාලා තප්පර 15ක් විතර තියනවා. ඊට පස්සේ ආයෙත් තිබුණු පැත්තට හරවලා එක රවුමක් කරකවල අරගන්නවා. එච්චරයි. තව වෙනස් ක්‍රමයකට හදන්න තියෙනවා. එතකන් මේකෙන් එකක් කාලා පෙන්නන්නම්. ඇත්තටම මුංගට කියලා හිතන්න බෑ. හොඳ පෝෂණීය ආහාරයක්. අවමිරිස් ඉඟුරු එක්කලා හොඳ සුවඳක් එනවා. මේ තෝස සම්බෝලේ, උඹලකට සම්බෝලේ අපේ අම්මා channel එකේ මීට කලින් කියලා දීලා තියෙනවා. ඔයාට පුළුවන් ඒක බලාගෙන ඒ විදිහට තෝසෙ සම්බෝලේ හදාගෙන මේ තෝසෙක රස බලන්න. මේ බලන්න හදපු හැටි කනවන ක්‍රිස්පියට කන්න පුළුවන්. අපේ අම්මා ෆෑන්ස්ලට මේක අලුත් අත්දැකීමක් වෙයි. අන්තිම තෝසෙකේ මම විශේෂත්වයක් කරනවා. හුඟක් ඉන්දියානුව මේක අනිත් පැත්ත දාන්නේ නැහැ. උඩ පැත්ත හුඟක් බ්‍රවුන් පාට වෙනකන් ඉඳලා එක රවුමක් කරකවල අරගන්නවා. මෙන්න මේ වගේ. ඒ වගේ වුණහම හොඳටම ක්‍රිස්පි එක තියෙනවා. හරියට සුදු ආකෝල වාටිය වගේ. මේ බලන්නක සත්තේ. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. හරිම ක්‍රිස්පි. බලන්නකෝ තක්කාල හදා ගන්න පුළුවන්. පෙනෙන දානෙක විතරයි කරන්න ඕනේ. ඔයාට තියෙන චීන චට්ටි පෑන් එකක් නම් ඒකේ හදන හැටි වෙනම වීඩියෝ එකකින් මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේ වගේ ක්‍රිස්පි මුංගට තෝසෙක ඔයා ගෙදරදී හදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා channel එකේ මේ වගේ තවත් ඉක්මනින් හදන තෝසෙත් උළුඳු තෝසෙත් ගොඩාරියක් තියෙනවා. ඒ වගේමයි තෝසෙ සම්බෝලේ, සාම්බාර් හොද්ද මේ වගේ ගොඩාක් දේවල් මං කියලා දීලා තියෙනවා. ඔයාගේ මේ දකුණු අත පැත්තේ තියෙන රතු පාට ඩැන්සිනී තලේ උඩ කෙළවර තියෙන ලින්කේ ක්ලික් කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්.
अपे अम्मा वीडियोस बलला लाइक करना कमेंट करना शेयर करना उयला फोटोस सेवना हमोटम बहुमें स्तुति।